ගෞරවනීය ස්වාමීන් වහන්ස, මහිතවත් නාගානන්ද කොටුවක්කු මහතාන්නෙනි, අද දින මෙතැන්ට සපමින සිටින සම්භාවනි අමුත්තන මාගේ මිත්‍රවරුණේ, අද ඔබ තමුන්නාසලා දන්නවා මේ රට පත්වෙලා තිබෙන තත්ත්වය. ඒක මම මේ අවස්ථාවේදී අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය වන්නේ නෑ. මේ රටේ පාලක පන්තිය අවුරුදු 70ක් තිස්සේ ඔබ තමුන්නාන්සේලාට උරුම කරලා දීලා තියෙන්නේ දරාගණ්ඩ බැරි විදියේ මහා නයබරක්. කියන්න කනගාටු මිත්‍රවරුණේ, ඔබ අප සියලු දෙනාමත් මේ රටේ උපදින්න ඉන්න දුවා දරුවනුත් මේ වන විට රුපියල් ලක්ෂ 400,000 ණයකාරයෝ. මේ ණය ඔබ ගෙවන්නේ කොහොමද? ඔබ කඩෙන් ගිහිල්ලා මිලට ගන්න කිරිපිටි පැකට්ටකින්, පාම්පිටි කිලෝ එකෙන්, සීනි ටිකෙන්, අල ටිකෙන්, පරිප්පු ටිකෙන්, මේ ආණ්ඩුව ගහන බද්දෙන් තමයි මේ සියලු ණය ගෙවන්නේ. මිත්‍රවරුනි, මා ඉත අවධාරණයෙන් ඉල්ලා සිටිනවා නැවතත් කල්පනා කරලා බලන්න. මේ ණය ඔබ විසින් ගත්තු පුද්ගලික ණයක්ද? මේ ණය අරගෙන තියෙන්නේ මේ රටේ මහජනතාව උකසට තියලා. එතකොට මේ අපේ බදු සල්ලි එක්කව කරලා ඒ ණය ගෙවන ගමන්ම මේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියලු මැති මැමතවරුන් ඒ අපේ බදු සල්ලි වලින් ගෙවන සුපෝභෝගී ජීවිත ගැන ඔබට යම් අවබෝධයක් ඇති. ඔබ බලාපොරොත්තු වෙන්නේ මේකද? හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහත්මයා පහුගිය දේශනයේදී සඳහන් කෙරුවා, රාජගිරිය ගුවන්පාල මහතාට ණය ගත්තා. නමුත් අවසානයේදී ට්‍රැෆික් අඩු වුණාද? නෑ, ට්‍රැෆික් ඒ තිබිච්ච විදිහටම තමයි. වෙනතට බිමින් ගිය අපි අද පාලම උඩින් යනවා. එච්චරයි වෙනස. එතකොට හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ මේව හැදුවෙත් ණය අරගෙන. මේ ණය ගෙවන්න ආදායම් අපිට තියෙනවද? හිටපු විගණකාධිපති ගාමිණී ජයසූරි ගාමිණී විජේසිංහ මහත්මයා කියනවා, මේ රටේ දවසක රාජ්‍ය ආදායම බිලියන 5යි, වියදම බිලියන 7යි. මේ විදියට රටක් ගෙනියන්න බෑ සහෝදරෝනි. ඒ විතරක් නෙවෙයි, බැඳුම් කර වංචාව රජයේ මැති ඇමතිවරුන්ගේ සිට ජනාධිපතිවරයා දක්වා පර්මිට් වලට BMW වාහන ගෙනල්ලා කරපු වංචාව, ඒක එකතුව මිත්‍රවරුනි, ඒකේ වංචාවේ ප්‍රමාණය වැඩි බැඳුම් කර වංචාවට වැඩිය. ඔබ මේක විශ්වාස කරන්නේ නැහැ. නමුත් බැඳුම් කර වංචාවට වැඩිය ප්‍රමාණාත්මක වශයෙන් වැඩි මේ BMW පර්මිට් වලට ගෙනා BMW වංචාවේ ප්‍රමාණය. එතකොට රාජවක්සලා තමන්ගේ අම්මගේ තාත්තගේ සොහොන් නදන්න ගත්තු ණය මේවත් ණයට කරපුවා.
මේවට සල්ලි කරලා තියෙන අපි. එතකොට ගල්ලඟුරු වංචාව, හිජින් වංචාව මේ ඔක්කොටම අන්තිමට මේ ණය සියරම ගෙවලා තියෙන අපි ඔය කවුරුවත් ගෙවලා නැහැ. මට කරුණාකරලා කියන්න මිත්‍රවරුනි, මේ වංචාව කියන වචනේ යොදාගන්නේ නැතුව මේ අවුරුදු 70ක් තිස්සේ මේ ආණ්ඩු කරපු සංවර්ධන එක වැඩපිළිවෙලක්. එහෙම වැඩපිළිවෙලවල් නැහැ. ඒ හැම එකකම තියෙනවා යටින් වංචාව. මේ වංචා සහගත චේතනාව තියෙනකම් මේ වැඩේ කරන්න බෑ. අපිට ඕනේ කරන්නේ එහෙම මිනිස්සු. එහෙම මිනිස්සු අපි ගාව ඉන්නවා. හැම ආණ්ඩුවක්ම කලේ ජනතාවට කොකා පෙන්නලා තමන්ගේ මඩිය තර කරගත්තු එක. උන්ගේ ලස්සන වචන සෙට් එකක් තියෙනවා. උන්ගේ ලස්සන ඇඳුම් තියෙනවා. කතාවට රනිල් වික්‍රමසිංහගේ රෝයල් එක ඉංග්‍රීසියට, මහින්දගේ සාටකේට, අතේ ගුලි කරගෙන ඉන්න වශී බෝලෙට ඔබ අපි තමුන්නාන්සේලා රැවටුණා. තව ලස්සන වදන සෙට් එකක් අපිට කිව්වා. මෛත්‍රී පාලනය, යහපාලනය. මේවට රැවටිලා අපි ඡන්දෙ දුන්නා. හැබැයි ඒකෙන් අන්තිමට සිද්ධුනේ උන් සේරම ගොඩ ගියා, අපි සේරම වලපල්ලට ගියා. දැන් ඔබ තීරණය කරන්න මිත්‍රවරුනි, මේ පාර්ලිමේන්තුවේ මේ 225 තියාගෙන අපි මෙතන තවත් තප්පුලනවද, නැත්නම් මේ 225ම එලවලා අලුතින් හිතන්න පුළුවන්? දූෂණය, වංචාව, හොරකම, තක්කඩිකම් නතර කරලා නීතියේ ආධිපත්‍ය සුරකින කෙනෙකුට මේ රට බාර දෙනවද කියන එක මට කියන්න මිත්‍රවරුනි. ඔබ තමුන්නාන්සේලාව රැවැට්ටුවේ නැති ජනාධිපතිවරයෙක්, ඔබ තමුන්නාන්සේලාව රැවැට්ටුවේ නැති අගමැතිවරයෙක්, ඔබ තමුන්නාන්සේලාව රැවැට්ටුවේ නැති ඇමතිවරයෙක්, ඔබ තමුන්නාන්සේලාව රැවැට්ටුවේ නැති මන්ත්‍රීවරයෙක්, ප්‍රාදේශීය සභා සභිකෙක්, පළාත් සභා සභිකෙක්වත් නැහැ. මේ ඔක්කොම කරලා තියෙන්නේ ඔබ තමුන්නාන්සේලාව රවට්ටන එක. මතක තියාගන්න මිත්‍රවරුනි, ඊළඟට එළඹෙන ජනාධිපතිවරණය හරිම තීරණාත්මකයි. ඔබට ලැබෙන සුළු සුළු වාසි, දරුවෙක් ඉස්කෝලේට දාගන්න එක, දෝනිට රස්සාව ලබා දෙන එක, මහත්තයාගේ ට්‍රාන්ස්ෆර් එක, පුංචි පුංචි ලැබෙන කොන්ත්‍රාත්තික හින්දා ඔබේ ආත්මය පාවලා දීලා මේ රට නැවතත් හුරුන්ට සින්නක් කරවම ලියලා දෙනවද? එහෙම නැත්නම් ඔබ ඒ පෞකාරකමට සම්බන්ධ නොවේ මේ රට ගොඩ ගන්න පුළුවන් කෙනෙකුට බාර දෙනවද? මා නැවතත් කියන මිත්‍රවරුනි, මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාවයි. ඔබ මේ අවස්ථාවේදී නිවැරදි තීරණයක් ගත්තේ නැත්නම් නැවත හදන්න රටක් ඔබට ඉතුරු වෙන්නේ නැහැ. ඔබ යම් වැරදි තීරණයක් ගත්තොත් ඒක ආයේ නිවැරදි කරන්න හම්බ වෙන්නේත් නැහැ. ඒ සියරම අන්තිමට කරුම ගෙවන්න වෙලා තියෙන්නේ ඔබ අපටත් වඩා ඔබ අපේ දරුවන්ට සහ උපදින්න ඉන්න අනාගත දරුවන්ට. ඒ නිසා ඔබ සැමට වගකීමක් තිබෙනවා නිවැරදි තීරණයක් ගන්න. වැරදි දැක දැක නිහඬව ඉන්න එපා. ඒක වැරදි කරන තක්කඩියට අනුබල දීමක්. වැරද්ද වැරද්ද විදියටත්, හරිදේ හරිදේ විදියටත් දකින්න. ඒක තමයි
බුදුදහමේ සම්මාදිට්ටි කියලා කිව්වේ. කරුණා කරලා මේ වෙලාවේ ඔබ මේ ගොළුබෙලි කට්ටෙන් එළියට එන්න. ඔබව ඔබේ අදහස් ඔබේ විවේචන ඔබේ සක්‍රීය දායකත්වය අපිට අවශ්‍ය මොහොතයි මේ. අවසාන වශයෙන් මතක් කරනවා දෙයියන්ගේ නාමෙන් බොරු බයිලවලට අහුවෙන්නේ නැතුව දැන්වත් මොලේ කල්පනා කරලා හරිම තීරණේ ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.